අපි ගිය සතියේ ගිණුම් කරන සමීකරණ කියන පාඩම ඉවර කරා. ඊට පස්සේ අපි තවත් අභ්‍යාස වගේ කුත් කරලා දැන් අපි පාස් පේපර්ස් වලට ඇවිල්ලා තියෙනවා. මම කිව්වා 2016 2016 ප්‍රශ්න අංක පහේ තුන්වෙනි කොටස මම හෝම්වර්ක් එකක් විදිහට දීලා තියෙනවා. මම පහසු වෙන ගාන බෝඩ් එකේ ලියලා තියෙනවා. ඕගොල්ලන්ට පාස් පේපර්ස් පොත් කොහොමද වෙන්නේ තියෙන්න ඕනේ තියෙනවා කියලා මම හිතනවා. හරි. ළමයි ටික 2016 පස්වෙනි ගානේ තුන්වෙනි කොටස මේකටි කරලා තියෙන්න ඕනේ. දැන් මම ඒක සාකච්ඡා කරන්න යන්නේ. හරි. අලුතෙන් පන්තියට සම්බන්ධ වෙලා ඉන්න ළමයි කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට බයවෙන්න දෙයක් නැහැ. මම මේ පාස් පේපර්ස් කරන්නේ يعني තීරි කොටස කවුරුහරි මිස් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාටත් මේක තේරුම් ගන්න පහසු වෙන විදිහට තමයි මම මේ මුලින් පාස් පේපර්ස් ටික කරගෙන යන්නේ. දැන් මගේ පන්තියේ මුලින් හිටපු ළමයි මේ ටික 100%ක්ම දන්නවා. ඒගොල්ලෝ මේක හරියටම කරලා ඇති. නමුත් ඒගොල්ලොත් බලන් ඉන්න විශේෂයෙන් අලුතෙන් අද පන්තියට සම්බන්ධ වෙච්ච ළමයි ඉන්නවා නම් මම ඒගොල්ලන්ට තීරි දැනුමත් එක්ක මේ පාස් පේපර්ස් ටික කරලා දෙනවා අද. හරි. අපි මුලින්ම බලමු පළවෙනි කොටස. ඔන්න හැමෝම 2016 ප්‍රශ්න අංක පහ තුන්වෙනි කොටස කියන එක ලියාගන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ මේක මිස් වෙනවා. හරි. රයිට් අප් බලමු. මේක කියනවා තරිඳු පාසල් උපකරණ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් 2016 එකයි එක දින ආරම්භ කරන ලදී. අපිට ගනුදෙනු දීලා තියෙනවා පහක්. අත් කියනවා තරිඳු ව්‍යාපාරයේ මුදල් යදවලු රුපියල් 50000ක දෙවෙනි එකන ලී බඩු අත්ක මුදලට ගත්තලු රුපියල් 20000ක ගොඩනැගිල්ලට මාසික කුලිය ගෙවවල රුපියල් 5000 බැංකු ණයක් ලබා ගත්තලු රුපියල් 25000ක පාසල් උපකරණ ණයට ගත්තලු රුපියල් 10000ක. හරි. ওই ගනුදෙනු පහ අපිට කියනවා මෙන්න මේ ගිණුම් කරන සමීකරණයේ තුන නිරූපණය කරන්න කියන එක. හරි. right. අපි බලමු පළවෙනි එක. මොකක්ද කියන්නේ? පරිදු ව්‍යාපාරයට මුදල් ඉඩ ගැනීම. හරි. ඉතින් ව්‍යාපාරේ පටන් ගන්න 2016 එකයි එක. හරි. තොර්මියා ඉදාර ව්‍යාපාරයට මුදල් යොදවනවා. එතන පළවෙනි එක. right. පළවෙනි එක. ඊට පස්සේ කොහොමද අපි මේක සමීකරණයට දාන්නේ? රුපියල් 50000ක මුදල් යෙදුවාම මුදල් කියන්නේ මොකද්ද? අයිතිකාරය ව්‍යාපාරයට මුදල් ගෙනලා දානකොට මොකද වෙන්නේ බලපෑම. මුදල් කියන්නේ වත්කමක්. එතකොට පළවෙනි එක මොකද වෙන්නේ? වත්කම් වැඩි වෙනවා. රුපියල් 50000ක් මොකද්ද වත්කමේ නම? මුදල්. පැහැදිලිද? right. සමානයි. තව මොකද්ද? දැන් එකකට විතරක් දාන්න බෑ. සමීකරණය හැමතිස්සෙම තැන් දෙකකට අවස්ථා දෙකකට බලපානවා. හරි. ඔන්න මම තවත් පොඩි සිද්ධාන්ත කරුණක් මම කියලා දෙනවා. ඔයගොල්ලන්ට මේක වරදින් නැතුව කරන්න පුළුවන් වෙන්න. මොකද්ද? හැමතිස්සෙම ඔයගොල්ලෝ මතක තියාගන්න මේ සමානයි කියලා තියෙන සමීකරණය. මේක මම විශේෂයෙන්ම කියන්නේ මේ අද සම්බන්ධ වෙච්ච ළමයි. මගේ තියරි පන්ති ඉඳලා මම මේක දන්නවා. අද සම්බන්ධ වෙච්ච ළමයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේක වරදින් නැතුව ඉන්න කරන්න පොඩි ක්‍රමයක් තියෙනවා. හරියට තේරෙන්නේ කටපාඩම් නිකන් ගිරව වගේ මේක කරන්න බෑ. හරි මේකට අවබෝධය තියෙන්න ඕනේ. එතකොට අපි කොහොමද මේ අවබෝධ කරන්නේ සමීකරණයක්නේ. ඒක සමීකරණ සමාන ලකුණු මේ පැත්තේ යම්කිසි අගයක් තියෙනවද? මේ පැත්තේ ඒ අගයන් සමාන වෙන්න ඕනේ. දැන් මේ පැත්තට 50000ක් ආවම නම් මේ සමාන ලකුණු මේ පැත්තේ අනිවාර්යෙන් 50000ක් තියෙන්න ඕනේ. මේ පැත්තට ලක්ෂයක් ආවම නම් මේ පැත්තේ ලක්ෂයක් තියෙන්න ඕනේ. ඒකයි සමීකරණ කියන්නේ. හරි? right. මම ආයෙම ගණන් දෙනුවට ව්‍යාපාරයට මුදල් යෙදවුවාම මොකද්ද වෙන බලපෑම? මුදල් වත්කම වැඩි වෙනවා. ඒ වගේම තව මොකද්ද වැඩි වෙන්නේ? අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙනවා. නැත්තම් ප්‍රාග්ධනය වැඩි වෙනවා. ප්‍රාග්ධනය සමානයි හිමිකම. අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් යෙදවනකොටනේ අයිතිකාරයා 50000ක් ව්‍යාපාරයට අරන් ගල දානවා. ව්‍යාපාරේ වත්කම් ගොඩ මොකද ඉන්නේ? මුදල් ගොඩ මොකද ඉන්නේ? වැඩි වෙනවා. ඒ වගේම අයිතිකාරගේ හිමිකම ප්‍රාග්ධනයත් වැඩි වෙනවා. මුදල් 50000කින් වැඩි වෙනවා වගේම අයිතිකාරගේ හිමිකම මොකද වෙන්නේ? 50000කින් වැඩි වෙනවා. අපි ඒකට කියනවා ප්‍රාග්ධනය. ඔන්න බලන්න නම් දෙන්න. right. දැසි. හරි මේක පැහැදිලිද? මම මේ තීරේ ඉන්න මගේ පරණ ළමයින්ට පමණක් නෙමෙයි අලුතෙන් සම්බන්ධිත ළමයින්ට පැහැදිලිවද මේ තීරේ කොටස එක්ක මම මේ පේපර් කරන්නේ. හරි. right. පස්සේ දෙවෙනි එක. දෙවෙනි එක මොකද්ද කියන්නේ? ලීබඩු අත්විට මුදලට ගැනීම රුපියල් 20000යි. අනේ ලීබඩු අත්විට මුදලට ගන්නවලු රුපියල් 20000. හරි. ඉතින් ආයිත් මම කියනවා. දැන් හිතන්න මොකද වෙන්නේ? ලීබඩු කියන්නේ මොකද්ද?
ලීබඩු කියන්නේ මොකද්ද? ලීබඩු කියන්නේ වත්කම. ඒතකොට ව්‍යාපාරයක ලීබඩු අරන් එනකොට මොකද වෙන්නේ රුපියල් 20000ක? ලීබඩු කියන වත්කම වැඩි වෙනවා. පැහැදිලිද? ඒ වගේම මොකද වෙන්නේ? අනිත් බලපෑම. ලීබඩු කියන වත්කම වැඩි වුණා අනිත් බලපෑම මොකද්ද? හරි. ඒතකොට ලීබඩු ගන්න අපේ ව්‍යාපාරේ තියෙන සල්ලි දීලා. ඉතින් සල්ලි කියන්නේ වත්කම. ඒතකොට ලීබඩු කියන වත්කම රුපියල් 20000කින් වැඩි වෙනවා වගේම අපේ මුදල් නැත්තම් සල්ලි කියන වත්කම රුපියල් 20000කින් මොකද වෙන්නේ? අඩු වෙනවා. 20000ක ලීබඩු ව්‍යාපාරයට එනවා. ව්‍යාපාරයේ තියෙන මුදල් 20000ක එළියට යනවා. Right. So what? ධන 20000යි ලීබඩු ඍණ 20000යි ඒකත් වත්කම නිසා ඒ පැත්තෙමයි මුදල්. ධන 20000යි ලීබඩු ඍණ 20000යි මුදල්. දැන් බලන්න සමීකරණේ සමානයි නේද? හරි ඉස්සල ගන්න දෙන්නේ මේ සමාන ලකුණින් මේ පැත්ත ධන 50000යි සමාන ලකුණින් මේ පැත්ත ධන 50000යි සමානයි. දැන් මේක බලන්න සමාන ලකුණින් මේ පැත්ත ධන 20000ක් තියෙනවා. මේ පැත්තට මුකුත් ගියේ නැහැ බිඳුවයි. හැබැයි මේ පැත්තට මොකද වෙන්නේ? මේ පැත්තට ඍණ 20000ක් ආවා. ධන 20000යි ඍණ 20000යි මේ පැත්තත් බිඳුවයි මේ පැත්තත් බිඳුවයි. අන්න බලන්න සමීකරණ දෙපැත්ත සමානයි. පැහැදිලිද? Right. තුන්වෙනි ගණන දෙනවා. ගොඩ නැගිල්ලට මාසික කුලිය ගෙවීම රුපියල් 5000යි. Right. මොකද වෙන්නේ? දැන් අපිට ඉස්සලම් පේන දේ මොකක්ද? ගොඩනැගිලි කුලිය ගෙවවල රුපියල් 5000ක්. ඒක සරලව හිතන්නකො. රුපියල් 5000ක් අපේ ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලිය ගෙවනකොට අපේ ව්‍යාපාරයේ තියෙන මුදල් කියන වත්කම රුපියල් 5000ක් අඩු වෙනවා. 5000ක් එළියට යනවා මුදල් කියන්නේ. හරි? Right. එතකොට අපිට ගන්න පුළුවන් මේ විදිහට ඍණ 5000යි මුදල් ඊට පස්සේ මොකද වෙන්නේ? Right. සමානයි. හරි. දැන් වෙන මොකද වෙන්නේ? එතකොට හැම තිස්සෙම හොඳට මතක තියාගන්න මම මේකට කියනවා මේක විශේෂ නමක් දෙනවා සේවා සම්බන්ධ වියදම. හරි. කියන්නේ සේවා සම්බන්ධ වියදමක් ධර්ම කොට. උදාහරණයක් විදිහට විදුලි ගාස්තු, දුරකථන ගාස්තු, ජල ගාස්තු, රක්ෂණ ගාස්තු, වරිපණන් ගෙවීම, ඔය මේ කිව්වා වගේ ගොඩනැගිලි කුලී ගෙවීම, ගෙවල් කුලී ගෙවීම. අර සේවයක් සම්බන්ධයෙන් අපි ගන්නේ අපි සේවයක් සම්බන්ධයෙන් ධර්ම වියදමකදී හැම තිස්සෙම අඩු වෙන්නේ අපේ ව්‍යාපාරයේ හිමිකම. පැහැදිලිද? වත්කම මුදල් අඩු වෙනවා. ඒ වගේම සේවා සම්බන්ධ වියදමක් දැරීමේදී හැම තිස්සෙම අපේ අඩු වෙන්නේ හිමිකම. එහෙනම් මෙතනදී අපි මොකද කරන්නේ? රුපියල් 5000ක් අඩු කරනවා හිමිකම. අපි මෙතන ලියනවා ගොඩ නැගිලි කුලිය. දැන් බලන්න වත්කම් පැත්තේ ඍණ 5000යි සමාන ලකුණින් මේ පැත්තේ ඍණ 5000යි සමාන ලකුණින් මේ පැත්තේ ඍණ 5000යි මේ පැත්තේ ඍණ 5000යි දෙපැත්තම සමානයි සමීකරණේ දෙපැත්තම සමානයි right අර ඔන්න මගේ තර්කෙත් එක්ක යන්නේ right ඊළඟට හතරවෙනි ගාන හතරවෙනි ගාන මොකක්ද තියෙන්නේ බැංකු ණයක් ලබා ගැනීම රුපියල් 25000යි හරි බැංකු ණයක් ලබා ගත්තා රුපියල් 25000යි ඔන්න දැන් ව්‍යාපාරයේ අයිතිකරයා ගිහිල්ලා බැංකු ණයක් අරගෙන එනවා රුපියල් 25000ක්. ඉතින් දැන් බැංකු ණයක් කියලා එයා අරන් ඉන්නේ මොනවද? පොල්ද, දෙල් නැහැනේ. එයා අරන් ඉන්නේ සල්ලි. Right. එතකොට මේ රුපියල් 25000ක් කියන සල්ලි ටික ව්‍යාපාරයේ ඇතුළට එනවා. කොහොමද? එතකොට ව්‍යාපාරයේ වත්කම් පැත්තේ මුදල් කියන වත්කම මොකද වෙන්නේ 25000ක්. වැඩි වෙනවා. ධන 25000යි. මුදල්. Right. මේ වත්කම වැඩි වෙනවා වගේම බැංකු ණයක් දත්ත කියන්නේ අපිට ඒක මොකද්ද? බැංකු ණයක් කියන්නේ අපිට ඒක වගකීමක්. හරි? මොකද අපි ඒක බැංකුවට පියවන්න ඕන අවදානි කාලෙකදී. ඒක අපිට වගකීමක්. ඒතකොට රුපියල් 25000ක සල්ලි ව්‍යාපාරක අපිට ඇත්ත. වත්කම් වැඩි වුණ එකත් ඇත්ත. හැබැයි ඒ වගේම අනිත් පැත්තට මොකද වෙන්න ඕනේ? මේ වගකීම. වගකීම් වැඩි වෙන්න ඕනේ 25000ක බැංකු ණය. බැංකු ණය කියන්නේ පැහැදිලිද? ඔන්න බලන්න. සමාන ලකුණින් මේ පැත්තට ධන 25000යි සමාන ලකුණින් මේ පැත්තට ධන 25000යි. දෙපැත්තම සමානයි. අපේ ගණදෙනුව නිවැරදි. හරි? Right. ඊට පස්සේ මම එනවා අන්තිම ගණදෙනුවට. අහ. පාසල් උපකරණ ණයට ගැනීම රුපියල් 10000යි. පාසල් උපකරණ ණයට ගැනීම රුපියල් 10000යි. හරි. ඔන්න දැන් බලන්න තරිදු කරන්නේ මොකද්ද ව්‍යාපාරයේ? පාසල් උපකරණ අලෙවි කරන ව්‍යාපාරයක් කරන්නේ. හරි.
එතකොට මෙයා කරන්නේ පාසල් උපකරණ අලෙවි කරන ව්‍යාපාරයක් නම් මෙයා දැන් ගන්නෙ ණයට ගන්නෙ මොනවද මෙයා එදිනෙදා ව්‍යාපාර කටයුතු වලදී විකුණන බාන්න තමයි මේ ණයට ගන්නෙ පැහැදිලිද ඒ කියන්නේ අපි වෙනත් දින් කියලා අපි මේකට කියන තුගේ කියලා අපි කොමර්ස් වලදී අපි ව්‍යාපාර අධින දෙකට පාවිච්චි කරන වචනේ තමයි බාණ්ඩ තොගය. නැත්තම් තොගය කියන එක. නැත්තම් බඩු තොගය කියන එක. එතකොට මෙයා ව්‍යාපාරේ බාණ්ඩ තොගය තමයි ණයට ගන්න. එදිනදා විකුණන බාණ්ඩ. එතකොට පාසල් උපකරණ තොගය කියන දේ ව්‍යාපාරයට වැඩි වෙනකොට තොගය කියන්නේ ව්‍යාපාරේවත් කමක්. ඒක ව්‍යාපාරයට අයිති දෙයක්. ව්‍යාපාරයේ සතුව පවතින දෙයක්. ඒක ව්‍යාපාරේවත් කමක්. එතකොට තොගය කියන දේ මොකද වෙන්නේ? රුපියල් 10 දහලාදී. ණයට ගත්ත උනාට තොගය එනවා ව්‍යාපාරයට. එන පාසල් උපකරණ රුපියල් 10000 මෙහෙම එනවා. රුපියල් 10000 වලින් පාසල් උපකරණ තොගයක් ව්‍යාපාරයේ තුලට එනවා. එතකොට ව්‍යාපාරයේ දැන් තියෙන පාසල් උපකරණ කියන වත්කම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම මෙයා ගන්න මේක ණයට. මුදල් දීලා නෙමෙයි. ණයට ගන්නකොට මොකද වෙන්නේ? ණය හිමිලියක් තව මෙයාට දී වෙනවා. ණය හිමිලියක් ඇති වෙනවා. එතකොට මේ පාසල් උපකරණ කියන වත්කම වැඩි වෙනවා වගේම ණය හිමියා වගකීම් යටතේ ණය විභාවය රුපියල් 10000 කින් වැඩි වෙනවා. රුපියල් 10000ක බාණ්ඩ තුකේ වැඩි වෙනවා. ඒ වගේම යා ණයට ගන්න හින්දා ණය හිමියෝ රුපියල් 10000යි වැඩි වෙනවා. දැන් මම සමීකරණේ සමාන ලකුණේ මේ පැත්තත් රුපියල් 10000යි සමාන ලකුණේ එහා පැත්තත් රුපියල් 10000යි. මෙලෙන් මේ දැන් ගණන ටික ඔක්කොම අපි එකතු කරලා බලුවා. මේතන තියෙන උත්තරේ සමාන ලකුණේ එහා පැත්තට එන මේ දෙකේම එකතු කරලා ගත්ත තියෙන උත්තරේ මොකද වෙන්නේ දැන්? සමානයි. ඒ කියන්නේ මොකද කියන්නේ? මේ ගණන දෙපැත්තම දැන් සමානයි. ඒකයි සමීකරණේ කියලා කියන්නේ. පැහැදිලිද? right. දැන් ඔය ගිලුම් කරන සමීකරණය දැන් නිතරම මම 2016 ගාන මම මේක තෝරගත්තේ අලුතින් ඉගෙන ළමයි ටික කරත් එක මොකද නිතරම මෙන්න මේ වගේ ගාන දෙන්න තමයි අපිට දකින්න ලැබෙන පේපර්ස් වල පාස් පේපර්ස් වල මේ මේ සමීකරණ දීලා තිනවන නම් මෙන්න මේ වගේ අවශ්‍යතා ගාන දෙන්න දීලා තමයි දකින්න ලැබෙන්නේ. පැහැදිලිද? හරි. දැන් කාටන් මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මට මැසේජ් එකක් හරි දාන්න මොකක් හරි. එහෙම නැත්නම් ගෙදරදී මේක බලනකොට මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් මට WhatsApp message එකක් දාන්න මොන හරි ප්‍රශ්න තියෙනවා. හරි මම හිතන්නේ ප්‍රශ්න ඇති කියලා ඔක්කොම තේරෙන්න ඇති කියලා හිතනවා. මගේ ඉතිරි ක්ලාස් එකේ ළමයිට කොහොමවත් ප්‍රශ්නයක් නැහැ කි මම දන්නවා. අලුතෙන් අද සම්බන්ධ වෙච්ච ළමයින්ට මෙතන තේරෙන්න ඇති මොන හරි තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. හරි. right. එතකොට අපි ඔය කතා කරේ 2016 ප්‍රශ්නක පහේ 3 right පහේ 3 අයන්න ඔය කතා කරේ. ඊට පස්සේ ආයන්න තියෙනවා ආයන්න කියන කොටස. right. ඒකෙන් මොකක්ද අහන්නේ බලන්න. 2016 එකජික දින තරණයේ ව්‍යාපාරයේ පහත සඳහා අයිතම වල වටිනාකම් වෙන වෙනම දක්වන්න මොනවද අහන්නේ? අංක 1. අංක 1ට අහනවා ජංගම නෝන වත්කම් වල අගය කීයද කියලා. right. දැන් මම මේ ජංගම නෝන වත්කම් වල අගය කීයද කියලා ජංගම නෝන වත්කම් වල අගය අපි බලන්න. හරි. මම මේ ටික පොඩ්ඩක් මකනවා. ගාන මේ ගාන අපි ඉන්නේ ඉවර නිසා දැන් ආයන්න ඉන්නේ. හරි. ආයන්න කරන නිසා මට මේ ලෝඩ් එක හිටවන නිසා මම මේක පොඩ්ඩක් මකනවා. ජංගම නෝනවත් අපේ ඉස්සලාම අහනවා අංක 1 මොකක්ද දාන්නේ ජංගම නෝනවත් දැන් කොහොමද ජංගම නෝනවත්කම් හොයන්නේ මෙතන ජංගම නෝනවත්කම් වලගේ කොහොමද හොයන්නේ දැන් මොකද මෙතන ඉතින් ජංගම නෝනවත්කම් මුදල් කියන්නේ ජංගම වත්කම මම මගේ අපි ගිනුම් කරන හැදින්වීම කියන එක යටතේ මම මේ කියලා දීලා තියෙනවා ජංගම වත්කම් කොහොමද අපි අඳුරගන්නේ ජංගම නෝනවත්කම් කොහොමද අපි අඳුරගන්නේ කියන එක මගේ ගිනුම් කරන හැදින්වීම කියන පාඩම කරනකොට මම කියලා දීලා තියෙනවා right තෝරන මෙතනදී කියන්නේ වැඩිදුර කියන්නේ නැහැ. මෙතනදී අපිට ජංගම නෝන වත්කම් වලට අපිට ගන්න තියෙන්නේ මේ ලීබඩු කියන එක විතරයි. හරි. එතකොට ජංගම නෝන වත්කම් වලට අපිට ලීබඩු විතරයි. ඒකේ අගේ රුපියල් 2000යි.
අංක දෙක කාටරි ජංගම නෝනවත්කම් ජංගමවත්කම් කොහොමද ගත්තේ කියලා තේරෙන්නේ කවුරු හරි ඉන්නවනේ කියන අද සම්බන්ධ වෙච්ච කවුරු හරි ඉන්නවනම් අපි මේක තේරුම් නැති මම යට පොඩි හැඳින්වීමක් කරන්න මෙන්න මෙහෙම එහෙනම් මේයි ජංගමවත්කම කියලා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන ඒ යගේ නිරන්තරයෙන් වෙනස් වෙනවා ජංගමවත්කම කියන්නේ ඒක සාමාන්‍යයෙන් අවුරුද්දකට වඩා අඩු කාලයක් තමයි ජංගමවත්කම පවතින ව්‍යාපාරය උදාහරණයක් විදිහට ප්‍රධාන ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ඕ ලෙවල් කොමර්ස් කියන මට්ටමට ජංගමවත්කම් තියෙන්නේ ප්‍රධාන වශයෙන් තුනයි ඕගොල්ලන්ට प्रमाणी මේ එක නිරන්තරයෙන් ওই ටික වෙනස් වෙනවා. ගනුදෙනු සිදුවීමේදී. හරි? ඒ කියන්නේ උදාහරණයක් විදිහට අද ණයක තියෙන රුපියල් ලක්ෂයක් කියලා. හෙට තව කවුරු හරි කෙනෙක් රුපියල් 10000 ණයට ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අන්න ණයක තියෙන වැඩි වෙනවා 110000ක් වෙනවා. අනිත් අර තව කෙනෙක් 50000ක් ගෙවන්න පුළුවන් අපිට. අන්න තව 50000ක් ණයක තියෙන වැඩි වෙනවා එතකොට. හරි නිරන්තරයෙන් මේ අගයන් වෙනස් වෙනවා. ජංගමවත් සම්බුද. නමුත් ජංගම නොවනවත් සම්බුද එහෙම වෙන්නේ නැහැ. දැන් ගොඩනැගිලි කීයක් ගන්නකො ගොඩනැගිලි යාන වාහන යන්ත්‍ර සූත්‍ර මේ අපි කතා කරා ගීබඩු කාර්යාල උපකරණ ඒක අද තියෙන ප්‍රමාණය තමයි ඒකත් ඒක ලේසින් අපි හැමදාම ඒවා මිලදී ගන්නෙත් නැහැ විකුණන්නෙත් නැහැ හැමදාම ඒවා විනාශ වෙන්නෙත් නැහැ ඉතින් ඒක අනිත් එක තමයි ඒක අවුරුද්දකට වඩා මම කිව්ව ජංගම නොනවත්කම් ටික සාමාන්‍යයෙන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි වෙනවා හරි එතකොට අන්න ඒ වගේ දේවල් වලට අපි කියන ජංගම නොනවත්කම් කියලා right එතකොට ජංගම නොනවත්කම් ව්‍යාපාරයේ තියෙන ගීබඩු පමණයි රුපියල් 100යි right ඊට පස්සේ මොකද අපෙන් අහන්නේ जंगमेंदाय प्रमाण दिन व्यापारी තියෙනවා මොකද අපි කරන්න ඕනේ රුපියල් 50000කින් රුපියල් 5000ක් අඩු කරනවා එතකොට හිමිකම් කීයද රුපියල් 45000යි right හරි ඔන්න එතකොට මේ ටික හැදුවාම ඔයගලන්ට ඔයගලන් විභාගෙදි ලකුණු හතරක් එනවා හරි එතකොට ළමයි අපි තේරුම් ගන්න අනිද්දයක් තමයි දැන් මගේ තියරි ක්ලාස් එකේ ළමයි ටික මේක දන්නවා මම ටයිමින් හදලා තියෙන්නේ ඔයගලන්ගේ අද සම්බන්ධ වුණ ළමයි ඉන්නවා මේ ටයිමින් කියන්නේ लेकिन अपने खाली इतना सीमित है दे अपने किए न दे तमाई विभाग के किए लहाम लामे सर अपने में उपको मदान ना है अपने विला मधी में नहीं आई लामे अपने टाइमिंग वाला तो मेरे आधा ने पूर्व विला नहीं इससे लाम अपने देना कहाँ लोगों ने अपने इतना लाखुना गाड़ी ना व्यापार विभाग के दी कोतरा विला वक्ती मा� दशम अट
පැහැදිලිද? හරි. එතකොට මෙතනදී ඔයාලට ලකුණු හතරක් ගන්න ඕගොල්ලෝ තියෙනවා විනාඩි 1.8යි 4 වැඩි කිරීම 1.8 ආසන්න වශයෙන් විනාඩි 7ක වගේ ප්‍රමාණයකට. විනාඩි 7ක වගේ ප්‍රමාණයකට ඔයගොල්ලෝ මේ ගාන හදලා ඉවර කරන්න ඕනේ. ඔන්න මේ දේ ගොඩක් ළමයි දන්නේ නැහැ. ගොඩක් ගුරුවරු මේක කියලා දෙන්නේ නැහැ ළමයි. ඒක නිසා මොකද වෙන්නේ? ළමයි ටයිමින් හැදෙන්නේ නැහැ. මිනුම් කරන එකෙන්ද ළමයි පුළුවන් වෙයි නම් ටයිමින් හැදෙන්නේ නැහැ. ඉතින් ගණන් දෙකක් විතර අඩුවෙන් තමයි ළමයි භාගෙට කරන්නේ. ඉතින් කොහොමද ළමයි ඒකක් ගන්න? ඉතින් ඒකක් ගන්න බෑ. ඉතින් මේක මගේ ක්ලාස් එකේ මම මුල ඉඳන්ම මේ ටයිමින් හදාගෙන යන්නේ. හරිද? right. එතකොට අපේ ඒ ගාන. දැන් අපේ ටයිමින් වලට මේ අපේ මගේ තියෙන ක්ලාස් එකේ ළමයි ඔක්කොම මේ විදිහට යනවා. ටයිමින් එකලගේ වැඩිපුරත් එක්ක හැදිලා තියෙන්නේ. අද මේකට සම්බන්ධිත ළමයිලු මේ කාර්යය සැලකිලි ගන්න ඕනේ. හරි? right. එතකොට අපි ඊළඟට අපිට තියෙන්නේ මම එනවා 2017 ප්‍රශ්නය. හරි? 2017 ප්‍රශ්නේ ගන්න.